नमस्कार वेवा बुदुरुवनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा धम्मरुवनट समदा सद शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनु शरणयामि। साधु साधु साधु। माहट उतुम श्री सद्धर्मी कियादि माहट उतुम पैविधि भव लबादुन अपगे गुरुदेवोत्तम पिन्वत लुकु स्वामीन वहन्सेट අප සිරු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. මේ පින්බිමේ වැඩ සිටින වන්දනීය ගරුතර මහා සංඝරත්නය පාද නමස්කාරව අවසරයි සිටිනවා. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද උයන්දන මහමෙවුනා භාවනා සපුවට වස්සාන කාලයේදී පවත්වන ධර්ම දේශනා මාලාවෙන් අද දවසේ තවත් එක් ධර්ම දේශනාවකටයි ඔබ අද සූදානම් වන්නේ. පින්වත්නි, ඔබ සියලු දෙනා මේ කාලයේ පුරාවටම මේ වස් කාලයේදී තමන්ගේ ජීවිතයට ඒ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ බිඳක් ගලපමින් මේ වස් කාලයේ පින්වත් ස්වාමින් වහන්සේලා මුල් කරගෙන තමන්ගේ ජීවිතයට ඒ ධර්මයේ බිඳක් ගලප ගන්න මහන්සි ගන්නා වූ කාලයක්. පින්වත්නි, ඔබ අප සියලු දෙනා මේ දීර්ඝ සංසාර ගමනක ඉපදී ඉපදී මෙරි මෙරි යනකොට අප සියලු දෙනාටම මේ වගේ වස් කාලවල් මුණගැහෙන්න ඇති. දැන් මේ මනුස්ස ලෝකේ අපි ඉපදිලා දැන් අපිට බුදු සසුනක් හම්බෙලා බුදු සසුනක ස්වාමීන් වහන්සේලා වස්වසන වස් කාලත් දැන් ඔබට මුණ ගැහුණා. හැබැයි එක දෙයක් තියෙනවා. මොකක්ද? සමහර විට අපේ හිත නැමුණේ නැතුව ඇති ඒ වස් කාල මුල් කරගෙන අපේ ජීවිතයට පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න ඕනේ කියන සිතවිල්ල. වස් කාලේ එන්නේ නැති ඒ විදිහට මේවා ගෙවිලා යන්නේ නැති අපි සසරේ අතරමං වෙලා මේ මනුස්ස ලෝකේ ප්‍රේත ලෝකේ සතර අපාය මුල් කරගෙන අපි ඉතින් මෙරි මෙරි ඉපදී ඉපදී මෙරි මෙරි දීර්ඝ සසර ගමකට අයිතිකම් කියමින් අපිත් ඔහෙ ජීවත් වුණා. හැබැයි අපිට මේ ජීවිතයේදී මේ ලද මනුස්ස ජීවිතයේදී අපට ලැබුණ විශේෂ දෙයක් මොකක්ද?
බුදු සසුනක් ලැබුණා. ඒ බුදු සසුන මුල් කරගෙන අපට පින්දහම් රැස් කරගන්න අවස්ථාව උදා වුණා. ඒ නිසා අද අපි මේ වස් කාලයක් කියලා කතා කරනවා. අපි මේ වස් කාලයක් මුල් කරගෙන අපේ ජීවිතයට පින් රැස් කරගන්න ඕනේ කියලා කතා වෙනවා. ඒ සඳහා මුල පුරලා දැන් ඔබ ඔබගේ ජීවිතයට මේ වස් කාලය මුල් කරගෙන පින් දහම් රැස් කරගත්. ඔබ හිතන්න මෙහෙම කොහොමද ඔබගේ අතීත දැන් මේ ජීවිතයේදීම පෙර දවස්වල මතක් කරන්න ගෙයි ගෙවිලා ගිය වස් කාලවල හැම අවුරුද්දකම මාස 3ක් වෙන වස් කාලයක්. ඒ හැම වස් කාලෙදිම අපි ප්‍රයෝජනේ ගත්තද? ඒ අවස්ථාව මගහැරුණා. හැබැයි අපිට අපේ මොකක්දෝ වාසනාවකට මොකක්දෝ අපේ ජීවිතයේ ලැබිච්ච භාග්යයකට අපට බුදු සසුනක් මුල් කරගෙන මේ වස් කාලයක් මුල් කරගෙන පින් දහම් රැස් කරගන්න අවස්ථාව උදා වුණා. මොකද හේතුව මේ බුද්ධ වචනයක් තියෙනවා පින්වත් මහන්නි වස් වසන්න. එතකොට බුදුරජාණන් වහන්සේගේ පැනවීමක් තියෙනවා සිව්පසින් වස් කාලයකදී සංඝයාට උපස්ථාන කරන්න. ඒ වස් කාලය මුල් කරගෙන පින්දහම් රැස් කරගන්න කියලා පැනවීමක් අපිට මේ බුදු සසුනක තියෙනවා. එතකොට ඒ අවස්ථාවෙන් ඔබ මේ කාලයේදී ඔබේ ජීවිතයේදී ප්‍රයෝජනෙ ලබා ගන්නා වූ කාලයක්. ඔබ සතුටුවෙන් අනේ මට මේ වස් කාලයක් මුල් කරගෙන ධර්මය අහලා සංඝයා ඇසුරු කරලා සංඝයාට උපස්ථාන කළා මටත් මේ පුණ්‍ය ධර්මයන් රැස් කරගන්න ලැබුණනේ කියලා. ඉතින් මේ ඒ වස් කාලයේ සංඝයා වහන්සේ ස්වාමින් වහන්සේලා ඔබට කරන නැවත පෙරලා කරන උපකාරය තමයි මේ වස්සාන ධර්ම දේශනාව. මේ වස් කාලයේ අප සියලු ස්වාමින් වහන්සේලාට පහසුවෙන් වාසය කරන්න, පහසුවෙන් ජීවත් වෙන්න, පහසුවෙන් බණ භාවනා කටයුතු කරන්න, වීරිය කරන්න ඔබ කරපු ඒ කැපකිරීම උදෙසා ස්වාමින් වහන්සේලා පෙරලා කරන උපකාරය තමයි මේ දැන් ඔබට කරන්න. මොකක්ද ඒ වස් කාලයේදී ලැබෙන අවස්ථාවේදී ඒ බුදුරජාන් වහන්සේ වදාළ නිර්මර ධර්මයේ මිදක් ඔබගේ ජීවිතයට ගලපා ගැනීම පිණිස දේශනා කරන එකයි. පින්වත්නි, දවසක් බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට වැඩියා. වැඩලා ආනන්දයන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දේශනා කරන කියා සිටිනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට කාරණාවක් වැටහෙනවා කිව්වා. මොකක්ද? ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ බුදු සසුනේ භාගයක්ම පවතින්නේ මේ කල්යාණ මිත්‍රයා මතයි කිව්වා. කවුරු මතද? කල්යාණ මිත්‍රයා මත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, හා හා ආනන්දේ එහෙම කියන්න එපයි කිව්වා. මේ බුදු සසුන සම්පූර්ණයෙන්ම පවතින්නේ කවුරු මතද? කල්යාණ මිත්‍රයා මත. මේ ලෝකේ අපි මේ ජීවත් වෙනකොට අපිට යාළු දෙපිරිසක් හම්බෙනවා. හම්බෙනවද නැද්ද? කොහොමයිද අපිට හම්බෙන්නේ? සාමාන්‍ය අපි පුංචි කාලේ ඉඳලා අපිට යාළුව හම්බුණාද නැද්ද? මිත්‍රයෝ හම්බුණා. ඒ අතරින් අපිට බෙදන්න පුළුවන්, වෙන් කරන්න පුළුවන් කොටස් දෙකකට. මොකද්ද කොටස් දෙක? ඔබ දන්නවා. පාප මිත්‍රයා, කල්යාණ මිත්‍රයා. එතකොට අපේ මේ සසර ගමනට මෙරි මෙරි ලෙඩ වෙවි ඉපද ඉපද දුක හද හදා යන මේ සසර ගමනට උදව් කරන එක්කෙනෙක් ඉන්නවා. කවුද? පාප මිත්‍රයා.
මේ මෙරි මෙරි දුක හදා හදා ලෙඩ වෙවි. දැන් මේ අම්මලාට දැන් තචුට්ටක් වෙලා යනකොට මොකද වෙන්නේ? කොන්ද හරි දෙනවා, නේ ඔළුව රිදෙනවා. දැන් බොහොම අමාරුයි. තව ටික වෙලාවක් යනකොට දැන් මේ ඉපදිලා දුකක්ද විඳින්නේ සතුටක්ද? දැන් ලෙඩ වෙනවා, වයසට යනවා, ලෙඩ වෙනවා, මරණයටපත් වෙනවා. අපි කැමති වුණත් අකමැති වුණත් මේක හදලා දෙන්නත් අපිට යාළුවෝ ඉන්නවා. ඒ වගේම මේ දුක්ඛිත සසර ගමනේ නිදහස් වෙන්න මාර්ගය යන්න උදව් කරන්නත් යාළුවෝ පිරිසක් ඉන්නවා. කවුද යාළුවා? කල්යාණ මිත්‍රයා, සත්පුරුෂයා. එතකොට මේ සසර ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරේ මේ බුදු සසුනට කැමති කෙනෙක් ඉන්නවා නම්, බුදු සසුනේ හික්මෙන්න කැමති කෙනෙක් ඉන්නවා නම් එයා විසින් තෝරගන්න ඕනේ කාවද? කල්යාණ මිත්‍රයව. මේ ඉපදී ඉපදී ලෙඩ වෙවි මෙරි මෙරි යන මේ දුක්ඛිත සංසාර ගමනේ යම් කෙනෙක්ගේ හිතේ උපන්නනම් ආසාවක් මම මේ දුක්ඛිත සසර ගමන ඉවර කරන්න ඕනේ කියලා, මේ දුක්ඛිත සසර ගමනින් නිදහස් වෙන්න ඕනේ කියලා යම් කෙනෙක් තුල ආසාවක් උපන්නනම් ඒ කෙනාට උපකාර කරන්නේ එකම එක යාළුවයි. කවුද? කල්යාණ මිත්‍රයා, සත්පුරුෂයා. මම ඔබට බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ වෙච්ච ලස්සන සිද්ධියක් කියන්නම්. මේ අසත්පුරුෂයාගේ ස්වභාවය තේරුම් ගන්න මම මේ ස්වභාව මේක ඔබට තේරුම් කරන්න මම ගන්නේ උදාහරණයක් විදිහට ස්වාමින් වහන්සේලාගේම සිද්ධියක්. තේරුණනේ? දැන් ඔබගේ හිතේ තියෙන්නේ ස්වාමින් වහන්සේලා කියන්නේ යහපත් පිරිසක්ද අයහපත් පිරිසක් කියලාද? යහපත් පිරිසක් කියලා, හොඳ පිරිසක් කියලා. ඒ නිසා මම ඔබට උදාහරණයට ගන්නවා මේ යහපත් පිරිසෙත් යම් කෙනෙක් එක අකුසල ධර්මයක් මුල් කරගෙන හිටියොත් ඒ කෙනාට මේ සසර දුක ඉවර කරනවා කියන එක ගොඩාක් දුර එකක්. මොකද එකම එක අයහපත් ගුණ ධර්මයේ අසත්පුරුෂකම. මොකක්ද අසත්පුරුෂ? අසත්පුරුෂයාට මේ නිවන් මඟ ගොඩාක් දුරයි. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ අපේ මේ බුදු සසුනේදිම වැඩ සිටිය දූතාංගධාරී අග තැන්පත් මහරහතන් වහන්සේ නම. කවුද? මහා කස්සපයන් වහන්සේ. උන්වහන්සේ ගැන අපිට දැන් උන්වහන්සේ පිරිනිවන් පාලා අවුරුදු දැන් ගොඩාක් ගත වෙලා, අදටත් අපේ මහා කස්සපයන් වහන්සේගේ නම සිහි කරනකොට අපේ හිතේ උපදින්නේ කුමක්ද? පැහැදීමක්, ශ්‍රද්ධාවක්, වීරියක් උපදිනවා. සාදු සාදු, අපිටත් ඒ වගේ වෙන්න ඇත්නම් කියලා. හැබැයි මහා කස්සපයන් වහන්සේ වණී වැඩ ඉන්නකොට උන්වහන්සේ ළඟට පැවිදි වෙන්නාව යාළුවෝ ටිකක්. තරුණ වයසේ, සෙල්ලම් වයසේ ඉන්න යාළුවෝ ටිකක්. උන්වහන්සේ ළඟ පැවිදි වෙලා ළඟ නතර වුණා දෙන්නෙක්. කී දෙනෙක්ද? දෙන්නෙක්. ඉතින් මේ මහා කස්සපයන් වහන්සේට දැන් පැවිදි වුණයින් පස්සේ අපට තියෙනවා ගුරුවරයා උදෙසා කරන වතක්. ඒක බුදුරජාණන් වහන්සේ විසින් පණවපු එකක්. ඒක මේ අපිට මේ සිවුර දුන්නට අපේ ගුරුවරයාට අපිට කොච්චර උපස්ථාන කරත් මේ ණය ගෙවන්න බෑ. ඒ නිසා ඒ ගුරුවරයා උදෙසා කළ යුතු වතක් තියෙනවා. ඉතින් මේ මහා කස්සපයන් වහන්සේ මේ ගෝලියෝ දෙන්නට අනුකම්පාවෙන් හිතසුව පිණිස මේ වත පැනෙව්වා. ඉතින් දැන් මේ ටික දවසක් ගියා. ගිහිල්ලා එක ස්වාමින් වහන්සේ නමක්
හොඳට වත කරනවා. අනිත් ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ? නිදා ගන්නවා, හොඳට බඩ පිරෙන්න කනවා, ආයෙ මොකද කරන්නේ? ආයෙ නිදා ගන්නවා. දැන් මෙහෙම කාලයක් හිටියට මේක අහු වෙනවා. දැන් ගෙදරක වුණත් ළමයෙක් සාමාන්‍යයෙන් කනවා, නිදා ගන්නවා, ආයෙ නැගිටිනවා, ආයෙ කනවා, ආයෙ නිදා ගන්නවා. ඔහොම ඉන්නකොට දොස් කියනවද නැද්ද? අගුණ කියනවා. ඉතින් දැන් මේ ස්වාමීන් වහන්සේට අදහසක් ආවා, ආ දැන් මට වැඩි දවසක් මෙහෙම ඉන්න හම්බෙන්නේ නෑ, දැන් රස්සාවක් කරන්න ඕනෙත් නෑ, කෑම බීමත් හම්බෙනවා, කාමරයකුත් තියෙනවා, ඒක නිදාගෙන හොඳට ඉන්නත් පුළුවන්. හැබැයි මෙහෙම වැඩි දවසක් ඉන්න හම්බෙන්නේ නෑ, මට චෝදනාවක් එන්න පුළුවන්. මෙයා මොකද කළේ? මෙයා අර අනිත් ස්වාමීන් වහන්සේ, අනිත් දැන් ගෝල ස්වාමීන් වහන්සේ උදේ පාන්දර නැගිටිනවා. නැගිටලා ගිහිලා දැහැටි කඩනවා. දැහැටි කඩලා මහා කස්සපයන් වහන්සේ අවදි වෙන්නේ කුටියෙන් එළියට එන්න කලින් දැහැටි පිළියෙල කරනවා. වතුර පැන් උණු කරනවා. භාජන වලට පුරවනවා. හොඳට උපස්ථාන කරනවා. අමාරුද ලේසිද? අමාරු වැඩ. හැබැයි අර ස්වාමීන් වහන්සේ වීර්යයෙන් තමන්ගේ ඒ ගුරු දෙවිඳු වෙනුවෙන් උපස්ථානේ සතුටින් කළා. අර කපටිස් පොඩි නම කල්පනා කළා, මෙන්න වැඩි මම මේ කරන වැඩවල ලකුණු ටික ගන්න ඕනේ කියලා. මෙයා මොකද කළේ? අර දැහැටි ටික ලෑස්ති කරයින් පස්සේ, පැන් ටික ලෑස්ති කරයින් පස්සේ, භාජනීයට දාලා වහලා තිබ්බයින් පස්සේ මෙයා හිමීට නැගිටලා ඇවිල්ලා බලලා දුවගෙන යනවා මහා කස්සපයන් වහන්සේ කුටිය ගාවට. ගිහිල්ලා උගුර පොඩ්ඩක් පාදලා, ස්වාමීනි ගුරු දෙවිඳුනි පැන් එක හරි කියනවා, දැහැටි හරි වඩින සේක්වා, හොඳ නමක්ද නරක ළමක්ද? බැලු බැල්මට දැන් මේක කාලයක් කරගෙන ගියා. අර අහිංසක පොඩි නම තර්ක කරන්න ගියේ නෑ, වාද කරන්න ගියේ නෑ. ඉතින් මෙයා මොකද කළේ? ඔහොම කාලයක් කරගෙන ගියයින් පස්සේ මෙයාගේ ඉතට ආවා මේ අහිංසක පොඩි නමට, මේක මම කියන්න ඕන, මේක වෙන එක හොඳ දෙයක් නෙමෙයි, එහෙනම් මම කියන්න ඕනේ, හැබැයි මම කියන්න නෙමෙයි මම කරලම පෙන්නනවා කියලා. මෙයා මොකද කළේ? වෙනදා වගේ උදේ පාන්දර නැගිට දැහැටි ලෑස්ති කළා. දැහැටි තියන්න ඕන තැන තිබ්බා. පැන් ටිකත් රත් කළා. හැබැයි ඒ ටික තිබ්බේ තියන්න ඕන තැන, ඒ වතුර ටික හංගලා හිස් භාජනේ වහලා තිබ්බා. දැන් මේ කපටි කම තියෙන කෙනා ළඟ මේ කලබලයිනේ, කලබලයි, හදිස්සියට තමයි වැඩ කරන්නේ. ඒ නිසා දැන් මේ කෙනා දැන් හිතලා මතලා කරන වැඩ නෙමේ, කපටි කමට දුවගෙන යනවා. අර කපටි පොඩි නම බැලුවා, නැකිටලා දැන් වෙලා ගිහිල්ලා නැකිටලා දුවල ගියා මහා කස්සපයන් වහන්සේ කුටිය ගාවට. ගිහිල්ලා ස්වාමීනි ගුරු දෙවිඳුනි පැන් ලෑස්තිකෝ, මහා කස්සපයන් වහන්සේ ඇවිල්ලා බැලුවා, භාජනයක් ඇරියා, වතුර නෑ, තව එකක් ඇරියා, ඒකේ වතුර නෑ, දෙකම හිස්. මහා කස්සපයන් වහන්සේ අහන පොඩි නම මොකද මේ වතුර නෑනේ අද කියනකොටම දැන් සත්පුරුෂ ගුණ මත පිහිටලා නෑනේ. මෙයාට ඊළඟ එකව මොකද්ද? වහා කිපෙනවා, කලබලයි, වහා කිපෙනවා. එක පාර කෑ ගහලා කිව්වා, අර හාමුදුරුව තමා මේ වැඩේ කළේ, මාගේ හොර වැඩ අල්ලන්න මේ කරපු දේ බලන්නකො මේ කැත වැඩක්නේ කියලා කිව්වා. එතකොට මහා කස්සපයන් වහන්සේ තේරුණා මේ මොකක් හරි දෙයක් වෙලා තමයි. අනිත් ස්වාමීන් වහන්සේව ගෙන්නවා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ විසින් ලෑස්ති කරපු පැන් ටික තැම්පත් මහා කස්සපයන් වහන්සේට ලෑස්ති කරලා දීලා
ඔක්කොම ලෑස්ති කළා මූණකට සෝදගෙන පැන් පාස් වෙලා දැන් දිනමවටම කතා කළා කතා කළා විස්තරේ විභාග කරලා විස්තරේ කිව්වයින් පස්සේ මහා කස්සපයන් වහන්සේ අර කපටි පොඩි නමට අවවාද කළා අවවාද කරලා මේ වගේ දේවල් නම් කවදාවත් භික්ෂුවකට ගැලපෙන්නේ තමා නොකරපු දෙයක් කළා කියනවා තමා මහන්සි වෙච්ච නැති දෙයකට මම්මයි කලේ කිය ගුණ කියනවා මේක ගැලපෙන දෙයක් නෙමේ කියලා මහා කස්සපයන් වහන්සේ අවවාද කරනකොට අර පොඩි නම බිම බලාගෙන රවාගෙන ඔන්න දැන් ඉන්නවා හැබැයි හිත ඇතුලේ වැඩ කරනවා මොකක්ද වෛරය ඇයි සත්පුරුෂ ගුණ පිහිටලා නැහැ දැන් වෛරය දැන් හිත ඇතුලේ වැඩ කරන මේ වතුර ටිකකට මේ කෑගාන කෑගැහිල්ල මේම ගැළපෙනවද අපි මේ මුළු ජීවිතේම කැප කරලා නෙමේ ආවේ බලන්න ඔබටත් එහෙමයි හම්බෙලා තියෙනවද කියලා වරද පෙන්නලා දෙනකොට බලන්න මේ පොඩි දෙයක්නේ මෙච්චර කියන්න ඕනේද මෙහෙම කරන්න ඕනේද ඉතින් මේ එදා ඔය සිදුවීම වෙලා ගියා ඒක ඉවරයි දැන් මහා කස්සපයන් වහන්සේ අවවාද කරා ඉවරයි එක සිද්ධියක් උනා එච්චරයි හැබැයි අර කපටි පොඩි නමගේ හිතේ අර අකුසලයේ වැඩ කරනවා ඉතින් ඒ වෙලාවේ මහා කස්සපයන් වහන්සේ පහුවෙනිදා දහවල් උදේ දානට පිණ්ඩපාතේ වඩින්න මහා කස්සපයන් වහන්සේක වඩින්න හිටි අර කපටි පොඩි නම පිටිපස්සෙන් යන්න එදා නෑ ආවේ ටික වෙලාවක් බලාගෙන හිටියා ආවේ නෑ මහා කස්සපයන් වහන්සේ තනියම පිණ්ඩපාතේ වැටියා පොඩි නම මහා කස්සපයන් වහන්සේ ගියයින් පස්සේ වෙනම පාරක තනියම ගියා ගිහින් පස්සේ දැන් තනියම කවදාවත් එන්නේ නැති නිසා එක පවුලකට පිණ්ඩපාතේ වැඩියෙන් පස්සේ පොඩි නමගෙන් අහනවා ස්වාමීනි මහා කස්සපයන් වහන්සේ කෝ කියලා ඇයි දැන් බලාපොරොත්තුෙන් ඉන්නේ මහා කස්සපයන් වහන්සේ පොඩි නමයි දෙනමම වඩේ කියලා. දැන් අද තනියෙන් එනවා. මේ පොඩි නම කියන්න ගත්තා මහා කස්සප අපගේ ගුරු දෙවිඳුන් අසනීපයිනේ. බොහොම අමාරුවෙන් ඉන්නේ. ඒ හින්දා මං තනියම ආවා කිව්වා. අනේ එහෙමද? එහෙනම් ස්වාමීනි මේ දානෙත් තරයි යන්න කියලා හදලා තිබිච්ච ඔක්කොම ටික පාත්‍රයට දැම්මා. අරන් ගිහලා පූජා කරන්නකෝ. මෙයා මොකද කළේ? ඒ ටික තිමීට අරන් ඇවිල්ලා මග කෑම ටික කාලා ගියා යන් බලන්න මේ කවුද මේ කරන්නේ මේ සංසාර දුකින් නිදහස් වෙන්න කියලා ආපු ස්වාමීන් වහන්සේ නමක් ඉතින් අර කෑම ටික කාලා ඉතුරු ටික හලලා පාත්‍රය හොදලා යත් ගියා පහුවෙනිදා මහා කස්සපයන් වහන්සේ ඒ පාරට පිණ්ඩපාතේ වඩිනවා ඔන්න දැන් මහා කස්සපයන් වහන්සේට හම්බෙනවා අර දානි පූජා කරපු ගෙදර කට්ටිය. ස්වාමීනි ඊයේ අසනීපයි කිව්වා. හොඳද? අපි හිතුවේ ගොඩාක් අමාරු ඇති කියලා. කියපු විදිහට අපිට තේරුණේ ඔබ වහන්සේට මාස ගානකට නැගිට ගන්න බැරි ලොකු කායික අමාරුව ඇති වෙලා කියලා. අනේ ස්වාමීනි අපි කලබලත් වුණා. මහා කස්සපයන් වහන්සේද තේරුණා. උන්වහන්සේ හිමීට වචනයක්වත් කියන්නේ නැතුව පිණ්ඩපාත කරගෙන ආවා. ඇවිල්ලා ඇහුවා පොඩි නම මොකන්ද කිව්වද කියලා ඇහුවා. මේ කෑම ටිකක් වෙනුවෙන් බොරු කිව්වා නේද කියලා ඇහුවා. අසනීප උනායි කියපුවාම ඔබට ආරංචි වෙනවා අසුපී ස්වාමීන් වහන්සේ නම අසනීප වෙලා දාන ටිකක් හදාගෙන ඉනවා නේද? එතකොට විශේෂ කළාද හදාගෙන ඉන්නේ නැත්නම් නිකන් හදාගෙනවද? විශේෂ කළ අනේ ස්වාමීන් වහන්සේ ගිලන් වෙලා ඇති කියලා අන්නේ අදහස මොනවා හරි ටිකක් වැඩිපුර දෙයි කියන අදහසට බොරු කියලා කැදාන වැළඳුවා ඕක ගැළපෙන දෙයක් නෙමේ කිව්වා පොඩි නම ආයි මොකද්ද උනේ හිත ඇතුලේ වැඩ කරනවා මොකද්ද වෛරය මේ බත් ටිකක් වෙනුවෙන් මෙච්චර කෑ ගහනවද හිතන විදියනේ දැන් ඊ මේ වතුර ටිකක් හින්දා
බොරුවට අවවාද කරනවා. මේ දැන් අද මොකක් වෙනුවෙන්ද? බත් ටිකක් වෙනුවෙන්නේ. බත් ටිකක් කාලා මම මේ බඩ පුරව ගන්න එකනේ කරන්නේ. ඉතින් ඕකට ඔච්චර අවවාද දෙන්න ඕනේද? දෙන්නම් මම වැඩි. මම කවුද කියලා දන්නේ නැහැ. අන්න ලක්ෂණේ ආවා. අසත්පුරුෂයාගේ අසත්පුරුෂ ගති. මහා කස්සපයන් වහන්සේ අර හොඳ සාමණේර අනිත් ස්වාමීන් වහන්සේ පිණ්ඩපාතය වඩිනකන් ඉඳලා මහා මහා තඩි පොල්ලක් අරගෙන මහා කස්සපයන් වහන්සේ කුටිය ඇතුළට ගිහිල්ලා ඔක්කොම මේ කාලේ තිබුණේ මැටි භාජන. ඒ සියල්ලම පොඩි කරා. පැන් පුරවන යම් භාජනයක්ද ඒ සියල්ලම පොඩි කරා පොල්ලෙන් ගහලා. ඊළඟට කුටියට ගිනි තියලා දැම්මා. කුඩු කරන්න බැරි යම් දෙයක් ඇද්ද ඒ සියල්ලටම ගිනි තියලා දැම්මා. ගිනි තියන්න බැරි යම් දෙයක් ඇද්ද ඒ සියල්ලටම කුඩු කරලා දැම්මා. සිවුරු එතනම දාලා ගියා යන්. දැන් මේ මොනවා කියලා දාවේ? දැන් කා ඇසුරට දාවේ මේ? නිකලෙස් මහරහතන් වහන්සේලාගේ ඇසුරේ ඉඳ ඉඳ සත්පුරුෂයා ඇස් දෙකට උදේ හවා දැක දැක සත්පුරුෂයාට උදේ හවස උපස්ථාන කර කර මොකද්ද මතුනේ? අසත්පුරුෂයාගේ අසත්පුරුෂ ලක්ෂණ. මිත්‍රේද්ද? ඇසුරු කරන්න වටින කෙනෙක්ද? කවදාවත් නැහැ. ඉතින් මේ සිදුවීම කාලයක් ගියා. බුදුරජාණන් වහන්සේට සැර වුණා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ වගේ අය නම් කවදාවත් ඇසුරු කරන්න හොඳ නැහැ කියලා. බුදුරජාණන් වහන්සේ ධම්මපදයේ ගාථාවක් දේශනා කළා. යම් කෙනෙක් ඇසුරු කරනවා නම් ඇසුරු කරන්න ඕනේ තමන්ට වැඩිය උසස් ගුණයෙන් යුක්ත කෙනෙක් කිව්වා. මිත්‍රයෙක් විදියට. කොහොම කෙනෙක්ද? තමන්ට වැඩිය ගුණේ සීලේ උසස් කෙනෙක් ඇසුරු කරන්න කිව්වා. එහෙම නැත්නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළා යම් කෙනෙක් ඇසුරු කරනවා නම් ඇසුරු කරන්න කිව්වා තමන් සමානව සීලෙන් සම කෙනෙක්, ප්‍රඥාවෙන් සමාන කෙනෙක්, සමාධියෙන් සමානක. ඒකේන ඇසුරු කරා කියලා පිරිහෙන්නේ නැහැ කිව්වා. ඇයි? තමන් හා සමානව ශ්‍රද්ධාව තියෙන අයත් එක්ක. ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන්නේ එහෙම කෙනෙක් නැත්තම් කවුරුත් නැතුව තනියම ජීවත් වෙන්න කිව්වා. කවුද දෙන්න? එක්ක තමන්ට වැඩිය ගුණයෙන් උසස්, සීලයෙන්, සමාධියෙන්, ප්‍රඥාවෙන් උසස් කෙනෙක් ඇසුරු කරන්න කිව්වා. එහෙම නැත්තම් තමන් හා සමාන, ශ්‍රද්ධාවෙන් සමාන, සීලයෙන් සමාන, ප්‍රඥාවෙන් සමාන කෙනෙක් ඇසුරු කරන්න කිව්වා. එහෙම නැත්තම් කිසි කෙනෙක් නැතුව තනියම ජීවත් වෙන්න කිව්වා. එහෙම එකක් තියෙනවද නැද්ද අද ලෝකේ? කොහොම එකක්ද? මේ අසත්පුරුෂ ඇසුරු කිරීම නිසා දුක හට ගන්නවා ස්වභාවය තියෙනවද නැද්ද? ඔබට මං මෙහෙම අහන්නම්. ඔන්න අපි යනවා උයන්දන මහමෙවුනා භාවනාවේ වස්සාන දේශනා. එනවද යන්න? කී දිනෙක් යාළු වෙයිද? තමන් සිහි කළ බං. අද තියෙනවා කුරුණෑගල ටවුන් එකේ මහා සැනකෙළියක්. යන්ද බලන්න. දෙන්න බාගේ බාගේ ටිකටුත් දාමු කිය. එන පිරිස කල්පනා කළ බලන්න. යාළුව තමන්ට දැන් ඉන්න යාළු. බුදුරජාණන් සූත්‍ර දේශනාවක් තියෙනවා සත්පුරුෂ සූත්‍ර කිය. මොකද දේශනාවේ නම? සත්පුරුෂ සූත්‍රය. සත්පුරුෂයාව හඳුනාගන්නේ කොහොමද? දැන් කල්යාණ මිත්‍රයාව හඳුනාගන්නේ කොහොමද? අන්න ඒකත් බුදුරජාණන් දේශනා කළා. බුදුරජාණන් දේශනා කර පින්වත් මහණනි, මම ඔබට සත්පුරුෂයා ගැන කියලා දෙන්නම්. කවුද සත්පුරුෂයා? ඔන්න යම් කෙනෙක් ඉන්නවා. එයා
ප්‍රාණඝාතය කරන්නේ නැති කෙනෙක්, හොරකම් කරන්නේ නැති කෙනෙක්, වැරදි කාම සේවනය කරන්නේ නැති කෙනෙක්, බුරු කියන්නේ නැති කෙනෙක්, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැති කෙනෙක්. ඒ කාරණා පහම තියෙනවා, තව එකක් තියෙනවා. ඒ මොකක්ද? බුදුරජාන් වහන්සේ සරණ ගිය කෙනෙක්. ඒ කවුද? පින්නත් මහන්නේ සත්පුරුෂයායි කියනු ලැබේ. තව දේශනාවක් තියෙනවා, ඒකත් සත්පුරුෂ ද්විතීය සූත්‍රේ. ඒකේ කියනවා බුදුරජාන් වහන්සේ, පින්නත් මහණනි, මම ඔබට සත්පුරුෂයාගේ සත්පුරුෂයා ගැන කියලා දෙන්නම්. කවුද? සත්පුරුෂයාගේ සත්පුරුෂයා ගැන කියලා දෙන්නම්. කවුද? එයා සත්තු මරන්නෙත් නැහැ, එයා අනිත්යව සත්තු මැරීම පිණිස සමාදම් කරවන්නේ, නොමැරීම පිණිසයි සමාදම් කරවන්නේ. එයා හොරකම් කරන්නේ නැහැ, අනිත්යව හොරකම් නොකිරීම පිණිස සමාදම් කරනවා. එයා වැරදි කාම සේවනය කරන්නේ නැහැ, අනිත්යව වැරදි කාම සේවනය නොකිරීම පිණිස සමාදම් කරනවා. එයා බොරු කියන්නේ නැහැ, අනිත්යව බොරු කීමෙන් වළක්වනවා. එයා මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ, අනිත්යවත් මත්පැන් මත්ද්‍රව්‍යෙන් වළක්වනවා. පින්වත් මහණෙනි, ඒ කෙනාට සත්පුරුෂයාගේ සත්පුරුෂයායි කියනු ලැබේ. දැන් තීරණය කරන්න, ඔබ කොතනද ඉන්නේ? තීරණ නේද? දැන් තීරණය කරන්න. දැන් මම තෝරගන්නේ, ඊළඟට තීරණය කරන මෙහෙම, මගේ වටේ ඉන්න යාළුවෝ කොහොමද? දැන් මිත්‍රයානේ, මගේ වටේ ඉන්න යාළුවෝ කොහොමද? සත්පුරුෂයෝද අසත්පුරුෂයෝද? මොකද හේතුව? මේක අපි දැන් මුලින්ම කතා කළා, ආනන්දයන් වහන්සේ දේශනා කළානේ. බුදුරජාන් වහන්සේ ආනන්දයන් වහන්සේට දේශනා කළා, මේ බුදු සසුන පවතින්නේ කවුරු මතද? කල්යාණ මිත්‍රයා මත, සත්පුරුෂයා මත. ඔබ මේ බුදු සසුනේ වෙරළ නැමැති මේ බුදු සසුන උපමා කරලා තින්නේ මහ මුහුදට. මේ වෙරළ පාගන්න ඔබ කැමති නම් ඔබ ඇසුරු කරන්න ඕනේ කාවද? සත්පුරුෂයා. මොකද හේතුව? අසත්පුරුෂයාගෙන් අපට උපදින්නේ දුකක්මයි. මේ බුද්ධ ශාසනේ මුල් කරගෙන ගොඩාක් පින් කරපු කෙනෙක් තමයි අජාසත් රජුරු. පළවෙනි ධර්ම සංගායනාව කළේ කවුද? උදව් උපකාර කරේ රජතුමා අජාසත් රජුරු. මහා කස්සපයන් වහන්සේ අවසාන මොහොතේදී අජාසත් රජුරුවන් සිහි කළා තමා පිරිනුවන් පෑම් පිණිස වැඩම කළේ. එතකොට එච්චර පින් බලයක් තිබිච්ච දවසක් ධර්ම දේශනාවේ අවසානයේ බුදුරජාන් වහන්සේත් එක්ක ධර්ම සාකච්ඡා කළා. බුදුරජාන් වහන්සේගෙන් බණ අහලා හිත පහදවාගෙන යනවා. බුදුරජාණන් දේශනා කරන පින්නත් මහණනි, අර බලන්න කිව්වා, මේ දැන් මේ ධර්මයේ ශ්‍රවණය කළ මේ බණ අහලා යන ওই අජාසත් දිහා බලන්න කිව්වා. තාත්තා මරලා හිටියේ නැත්නම් අද මේ මොහොතේ සෝතාපන්න වෙනවා කෝ, මේ ධර්මය අවබෝධ කරගන්නවා කෝ. කවුද ඇසුරු කළේ? අසත්පුරුෂයා, බාලයා, පවිතු මිතුරා. ධර්ම අවබෝධ කරන්න පින් තියෙන කෙනාව පවා මකලා දාන්න පුළුවන් අසත්පුරුෂයට. බුදුරජාණන්සේ ලස්සන උපමාවක් දේශනා කළා. ඔබ දැකලා තියෙනවද බුද්ධ කාලේ තිබුණ මේ ඊ කොපුව කියලා එකක්? ඒ කියන්නේ ඔය සාමාන්‍යයෙන් මේ දැන් උනත් තියෙන ඔය ගොට්ට ගොට්ට දන්නවනේ අපි අපි ඔය සී කඩේට ගියාම ගොට්ටක් ගහන්නේ අපි. ගොට්ටකට බඩු දාලා දෙනවනේ. අන්නේ ගොට්ට යට තියෙන උලට නේද? අන්නේ වගේ එකක් තමයි ඒ දවස්වල තිබල් තියෙන ඊ කොපුව කියන එක.
ඊ තලදාන කොපුව දුන්නේ ඊ තලදාන කොපුව. බුදුරජාණන් දේශනා කළා පින්වත් මහණෙනි, මේ ඊ කොපුව ඇතුළට යම් කෙනෙක් එක ඊ තලයක්කට විස පොවනවා, පොවල ඒ ඊතල කොපුව ඇතුළට දානවා. දාපුවා මොකද වෙන්නේ? මොකද වෙන්නේ? යටින් මොනවද වෙලා තියෙන්නේ? යටින් ඔක්කොම ඊතල එකට එකට වැදිලා තියෙන්නේ. උඩින් ඈත් ඈත් වෙලා තිබුණා පෙවුනට යටින් තියෙන ඔක්කොම එකට වැදිලා කුඩා වෙලා තියෙන්නේ. බුදුරජාණන් පින්නත් මහණිය අන්න ඔය වගේ තමාකුව එක අසත්පුරුෂයෙක් හිටියොත් යහපත් මිනිස්සුන්ව වුණත් අසත්පුරුෂය බවට පත් කරන්න පුළුවන්. පින්වන්ත මිනිස්සුන්ව පවා අසත්පුරුෂය බවට පත් කරන්න පුළුවන්. පවිත පුද්ගලිය බවට පත් කරන්න පුළුවන්. එක පාපී මිත්‍රයෙක් හිටියනම් ඇතිකෝ. එක ඊතලේනේ අපි දැන් ඊතල කුපුර දාන්නේ. හැබැයි ගන්න කොයි ඊතලේ විස තියෙද කියලා කවුද දන්නේ? ඇයි හැම එකක්ම එකට එකට වදිලා තියෙන්නේ? ඒ වගේම බුදුරජාණන් වහන්සේ තව උපමාවක් දේශනා කළා. පින්වත් මහණෙනි, සත්පුරුෂය තුර හරියට මේ වගේ කිව්වා. කොහොමද? ඔබ හිතන්නකෝ මෙහෙම පත්‍ර කොළයක් ගන්න. සාමාන්‍ය පත්‍ර කොළයක්. ගඳයිද සුවඳයිද? පත්‍ර කොළේ ගඳකුත් නැහැ, සුවඳකුත් නැහැ, විශේෂයයි සම්මත. පත්‍ර කොළේට කවුරු හරි සඳුන් කුඩු ටිකක් දානවා. දාලා දවස් දෙක තුනක් ඔතලා තියෙනවා. ටික දවසකින් මේ සඳුන් කුඩු ටික ගසලා ඉවසික් කරනවා. දැන් පත්‍ර කොළේ මොන සුවඳද? සඳුන් සුවඳ. හිතන්න ඔබ හඳුන් කුරු පෙට්ටියක් අරගෙන එනකොට අතේ අල්ලගෙනවත් හඳුන් කුරු පෙට්ටිය සුවඳයි. බුදුරජාණන් වහන්සේ දේශනා කළා අර පත්‍ර කොළේ සුවඳ හැමී යම්සේද යම් කෙනෙක් සත්පුරුෂෙක් කල්යාණ මිත්‍රයෙක් ඇසුරු කරොත් එයාගේ ජීවිතේ සුවඳ හමන්නේ අර කිසිම සුවඳක් නැති අර කොළ කෑල්ල සුවඳ හමනවා වගේ. හැබැයි ඒකට මොකද්ද තියෙන්න ඕනේ? කල්යාණ මිත්‍රයා ඇසුරු කරන්න ඕනේ. ඒ අවස්ථාව අපේ ජීවිතයට ලැබිලා තියෙනවද නැද්ද? දැන් ලැබිලා තියෙනවා. එහෙනම් අපිට තියෙන අනුතුරු මොකක්ද? දැන් කල්යාණ මිත්‍රයාගේ ಗುಣ කිව්වා. කල්යාණ මිත්‍රයාව අඳුනගත්තා. කල්යාණ මිත්‍රයා අපේ ජීවිතයට දැන් ලැබිලා තියෙනවා කියලා ඔබ පිළිගන්නවා. එහෙනම් දැන් ඔබට තියෙන අනුතුරු මොකක්ද? අනුතුර තමයි ඔබට ওই අවස්ථාව ගිලිහෙන්න පුළුවන්. එක් පවිටි මිතුරෙක් නිසා ඔබට මේ කල්යාණ මිත්‍රයා ඇසුර සම්පූර්ණයෙන් නැති වෙලා යන්න පුළුවන්. පුළුවන්ද බැරිද? පුළුවන්. මොකද හේතුව? දැන් ඒකටත් මම උදාහරණයක් ගන්නම්. ස්වාමින් වහන්සේලා ගැනම. සවැත් නුවර අලුත ස්වාමින් වහන්සේලා 500ක් වැඩ හිටියා. තමන් වහන්සේ විසින්ම හොයාගත්ත කාරණා ටිකක් උලුප්පගෙන තමන් විසින්ම බණ කියා කියාගෙන යන දේවදත්ත කියන ස්වාමින් වහන්සේට මේ 500ම රැවටුණා. දැන් මේ සවැත් නුවර කාගාවද ඉන්නේ? බුදුරජාණන් වහන්සේ ඇහැට පේන දුර, මහරහතුන් ඇහැට පේන දුර, මහරහතුන් වහන්සේලා සිහි කර කර වඳින්න ඕනේ නැති දුර, මහරහතුන් වහන්සේ ඇසුරේ, බුදුරජාණන් වහන්සේගේ ඇසුරේ ඉන්න අතරේ අසත්පුරුෂයෙකුට හිත පැහැදුනා. ඔබට ඒ අවස්ථාව වෙන්න බැරිද? ඔන්න අනතුර. ගයා ශීර්ෂයට එක්කගෙන ගියා. මේ 500 දෙනාටම බණ කිය කිය දේවදත්ත මොකද කරේ? අවවාද කරා. හරියට නිකන් ධර්මයේ අවබෝධ කළා වගේ.
සත්පුරුෂයන් වහන්සේලා හිටපු නිසා බේරුණා. හැබැයි සංඝ බේදය නැමැති ආනන්තරී පාප කර්මය දේවදත්ත කරගත්තා. අදටත් නිරේ පැහිනවා, මේ මොහොතෙත් නිරේ පැහිනවා, මහා දුකක් විඳිනවා. මොකද්ද උපන්නේ? අසත්පුරුෂ සිතුවිලි. මේ අසත්පුරුෂ සිතුවිලි, අසත්පුරුෂයාව අඳුනගන්න තියෙන ලේසිම ක්‍රමයක් තමයි අසත්පුරුෂයා ලාභ සත්කාරවලට කැමති. මොනාටද? ලාභ සත්කාරවලට කැමති. බුදුරජාණන් දේශනා කළා, පින්වත් මහණනි, තමන්ගේ එකම පුතා වෙනුවෙන්. දැන් ඔන්න අම්මා කෙනෙක් ඉන්නවා, එකම පුතයි ඉන්නේ. හැබැයි මේ පුතා හොරකමක් කරනවා. හොරකමක් කළා ඔන්න දැන් මිනිස්සු ටිකක් අල්ලගෙන ඉන්නකොට මේ අම්මා කියනවා, කියනවා මගේ පුතා වුණත් හොරකමක් කළා නම් දඬුවම් කරන්න, ඒක වැරදි කියලා තමන්ගේ එකම පුතාව බේරගන්නවත් බොරු කියන්නේ නැහැ කියනවා. බුදුරජාණන් දේශනා, තමන්ගේ එකම පුතාවත් බේරගන්න බොරු කියන්නේ නැති මේ අම්මා ටික දවසක් යනවා කියනවා. කාලයක් ගියයින් පස්සේ තථාගතයන් වහන්සේ දකින්නවා කියනවා ලාභ සත්කාරවලට. අනේ මං ගැන මෙයා මොනවාරි හිතයිද? මට අර තැන මුල් තැන හම්බෙන්නේ නැති වෙයිද? මං ගැන මොනවාරි හිතුවොත් මට ලැජ්ජ හිතෙයි. ඒ නිසා මම අර පිරිසක්ම ඉන්නවනේ, චුට්ටක් විතර බොරුවක් කියනවා කියලා ලාභ සත්කාර පිණිස බොරු කියනවා කියලා. කාගේද ලක්ෂණේ? බාලයාගේ, අසත්පුරුෂයාගේ ලක්ෂණේ මොනවද? ලාභ සත්කාරයට කැමති. දේවදත්ත කියන්නේ 이르දි තිබිච්ච කෙනෙක්නේ, උඩින් ගියා. තමන්ගේ මේ රූපය එක එක ගහේ විදිහට මවා ගන්න පුළුවන්. පිඹුරෙක් විදිහට මවන්න පුළුවන්, නයික් විදිහට මවන්න පුළුවන්, උඩින් යන්න පුළුවන්. ලේසි දෙයක්ද? අමාරු දෙයක්ද? අමාරු දෙයක්. සාමාන්‍ය මිනිසෙකුට කරන්න බැරි දෙයක්. ඕක කර කර ඉන්නකොට දැන් ධ්‍යාන වඩලානේ. ඒ කියන්නේ මේ පංචකාමයේ යට කරන්න ඕනේ. පංචකාමයේ යටපත් කරන්න ඕනේ. ඒ කියන්නේ මේ පංචකාමයේ මේ නීවරණ තියෙනවා. මේ නීවරණ ඔක්කොම මොනවද කරන්න ඕනේ? ධ්‍යානයක් වඩන කෙනෙක් ඒක යටපත් කරන්න ඕනේ. නීවරණ වලට ආහාර තියෙනවා නම් කාමච්ඡන්ද, ව්‍යාපාද, තීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්ඡා කියන මේ නීවරණ වලට ආහාරයක් තියෙන කෙනෙකුට ධ්‍යානයක් උපද්දවන්න එයා ඒ ටික නැති කරන්න ඕනේ, යට කරන්න ඕනේ. හැබැයි එහෙම හිත දමනය කරලා තියාගෙනපු හිතට නේදර ලාභ සත්කාර අදහස ආවේ. මොකක්ද ආවේ? මේ බුදු සසුනේ මම බුදු වෙන්න ඕනේ බුදුරජාන් වහන්සේව නැති කරලා. ඒ සංඝ පිරිස මට ගන්න ඕනේ, ඒ බලය මට ගන්න ඕනේ බුදුරජාන් වහන්සේව නැති කරලා. ඔන්න අදහස. ඒ සිතුවිල්ල ආවා විතරයි අර ධ්‍යාන ඔක්කොම නැති වුණා කියලා. බලන්න, එතකොට අතින්පයි මොනවාරි කළාද? එහෙම නැත්නම් මේ ක්‍රියාවේ වචනයෙන් මොනවාරි කිව්වද? නෑ නෑ, සිතුවිල්ල කරපු දෙයක්. මොකද්ද සිතුවිල්ල? බාලයාගේ, පවිටු පුද්ගලයාගේ පවිටු සිතුවිල්ල. මොකද්ද? ලාභ සත්කාර වලට තියෙන ආසාව. ඔන්න ඔබේ හිතේ ස්වභාවය බලන්න. ඒකයි අපිට අනුතර කියලා කියන්නේ. ඔන්න දැන් අද කවුරු හරි දැන් ඔන්න ස්වාමීන් වහන්සේ නම, අනේ අම්මේ කොහොමද කියලා ඔන්න දැන් හොඳට කතා කරනවා. ඊට පස්සේ ඔබට හිතෙනවා, මමත් කාවරි එක්කගෙන ඉන්න ඕනේ, මමත් කල්යාණ මිත්‍රයෙක් ඉන්න ඕනේ කාට හරි කියලා. ඔන්න තව කෙනෙක් එක්කගෙන එනවා. දැන් ඔබ විසින් ස්වාමීන් වහන්සේත් එක්ක හිතවත්, ඊට පස්සේ ඔබ තව කෙනෙක්ට උපකාරයක් පිණිස එක්කගෙන එනවා. ඔන්න ටික කාලයක් ගියයින් පස්සේ ඒ ස්වාමීන් වහන්සේම ඔබත් එක්ක කතා කරන්නේ
දැන් කා එක්කද කතා කරන්න? අර ඔබ එක්කගෙන ඉන්නේ එයත් එක්ක කතා කරන. ආ අම්මි කොහොමද කියලා. ඔබත් එක්ක නැත කතා. දැන් මොකද හිතේ? නිකමට තමන්ගේ හිත ගැන හිතලා බලන්න. අර ස්වාමීන් වහන්සේ හේතුවක් නැතුව නෙමෙයි සමහර විට අම්මව දැකලා නැහැ. ඔන්න දැන් hina වෙලා දැන් එනවා හිතට අකුසලේ. මොකද්ද මේකි මං ගැන මොනවාරි කිව්වද? මම්ම නේද එක්කගෙන ආවේ? මෙහෙම එක්කන් ඇවිල්ලා මට වෙන්න ඕනේ අනිවාර්යෙන් ස්වාමීන් වහන්සේ මං ගැන මට මොනවාරි කියලා. මං ගැන අපහැදිලා මම යන්නේ අපෝ. හපු ඔය ගිහිල්ලා වැඩ නෑ. මම නම් වැඩන්නේ අරුන් එක්කම හිටපුදේ. ගැටීම් එනවද නැද්ද? ලාභ සත්කාර එනවා. ඊළඟට මොකක්ද දෙන්නේ? ගැටෙනවා. ගැටිච්ච ගමන් මොකද වෙන්නේ? මොකද්ද අහිමි වෙන්නේ? ඔබට අහි වෙන්නේ කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍ර ඇසුර අනතුරක්ද නැද්ද? අනතුරක්. ඔබ අද ඒක දැක්කේ නැත්නම් හෙට ඔබට ඕක වෙන්න පුළුවන්. අද හොඳට කතා කරනවා ස්වාමීන් වහන්සේ. හෙට සැර ටිකක් සැරට කියනවා. දැන් මේ පොඩි නමට උනේ ඒකනේ නේ. අවවාදේ කළා. අවවාදයට ගැටුණා. වෙන්න බැරිද? අනතුරක්ද නැද්ද? අනතුරක්. අතාරින්නේ කාවද? කල්යාණ මිත්‍රයා. සත්පුරුෂයා. සත්පුරුෂයා අතාරිනවා කියන්නේ මොකක්ද වෙන්නේ ඔබට? මේ නිවන් මඟ පවතින්නේ කවුරු මතද? කල්යාණ මිත්‍රයා මත, සත්පුරුෂයා මත ඔබට අහිමි වෙන්නේ මොකක්ද? නිවන් මඟ. තේරෙන්නේ නැහැ. දන්නේ නැහැ. හැබැයි සිතුවිල්ලෙන් Taman රැස් කරගෙන අහිමි වෙලා යනවා. හොයන්නවත් බැ. තේරුණාද මං කිව්වද? ඒ අනතුර අද දකින්න මේ මනුස්ස ලෝකේ. හිතන්න දැන් බුදු කාල බුද්ධ කාලෙම හිටියා කෝ කාලික කියලා භික්ෂුවක්. අද කෝ? එයත් පැහැෙනවා. මොකද වුනේ? ලාභ සත්කාරයට ආස කරා. අර සාරිපුත්තයන් වහන්සේටත් මහා මොග්ගල්ලයන් වහන්සේටත් ලැබිච්ච පිරිකරවලට ආස කළා. උන්වහන්සේලා පවිටුයි කිව්වා. උන්වහන්සේලා ලාභ සත්කාරවලට ආසයි කිව්වා. අභූතයෙන් චෝදනා කළා. කොච්චරද කියනවා නම් තමන්ගේ සිතුවිලි තමන්ව අන්ධ කරන ස්වභාවය අර තුතු කියලා බ්‍රහ්මිකාවනේ. කෝකාලික ඉස්සරහට බ්‍රහ්මිකව බ්‍රහ්ම ලෝකේ ඉඳලා ඇවිල්ලා කෝ පරණ ඥාතියෙක් හිතවතෙක් බ්‍රහ්මයා. දැන් අපිටත් ඔය දැන් ඔය මටත් ඔය හම් වෙලා තිනා ස්වාමීන් වහන්ස. මේ රැට මිනිස්සෙක් ඇවිල්ලා කියනවනේ මේ හෙට ඔහෙට නඩුවක් තියනවා කියලා. මෙන්න සිතාසි ඉනවලු. උන රැට එනවලු සුදු ඇඳගෙන මලගයක් තමා කියනවලු. මෙන්න දවස පහු වෙනද මලගයක්ලු. අන්න ආච්චි මලා කියලා ආරංචි වෙනවලු. ස්වාමීන් වහන්ස මොකද කියලා අහනවා. මං කොහෙන් පරණ කවුරු හරි යාළුවේ ඥාතියේ වෙන්න ඇති. ඉතින් මේ වගේම මේ අද කාලෙත් ඉන්නවා. එහෙම ඒ කාලෙත් හිටියා පරණ යාළුවෙක්. මේ බ්‍රහ්මයා ඇවිල්ලා කිව්වා හාහා භික්ෂුව ඔහොම කරගන්න එපා කිව්වා. විනාශ වෙන්න එපා. සමාවයි දින්න කිව්වා. ඔය මොකෙන්ද? මම බ්‍රහ්මී කිව්වා. එහෙනම් එහෙට වෙලා ඉන්නවා කිව්වා. බලන්න අසත්පුරුෂයාගේ අසත්පුරුෂ ගතිය බ්‍රහ්ම ලෝකෙන් ආවත් නෙමේ පිළිගන්න. වරද්ද මේ ඇන ඇනා කිව්වත් නෙමේ පිළිගන්න. ඉතින් මෙහෙම බාලයෝ අපි අතෑරියොත් අපිට සතුටක්ද ඇති වෙන්නේ දුකක්ද? සතුටක් ඇති වෙන. මෙහෙම බාලයෝ අපිට අපේ ඒ කියන්නේ ඇස් මායිමටවත් අපිට නම් එපා කියලා අතාරින්. මොකද අපිට මේ සසරේ රැස් කරපු මේ දුක් කන්දරාවත් එක්ක තවත් නම් අපිට දුක් රැස් කරන්න ඕනේ නෑ.
අපට තෝරගන්න තියෙන මේ සත්පුරුෂ ඇසුරමයි, කල්යාණ මිත්‍ර ඇසුරමයි. ඒකයි බුදුරජාණන් දේශනා කළේ, තමන්ට වැඩිය උසස් කෙනෙක් ඇසුරු කරනවා නම් ඇසුරු කරනවා, එහෙම නැත්තම් තමන් හා සද්ධාවේ සීලේ ප්‍රඥාවෙන් සමාන කෙනෙක් ඇසුරු කරනවා, එහෙම නැත්තම් තනියෙන් ගෙදරට වෙලා ඉන්නවා, කතා නොකර ඉන්නවා. මට මතකයි ආනන්ද මහරහතන් වහන්සේ තේර ගාථාවල කියනවා, අතීතේ සාරිපුත්තයන් වහන්සේ පිරිනුවම් පෑවයින් පස්සේ දේශනා කරනවා, අතීතේ හිටපු මාගේ කල්යාණ මිත්‍ර සත්පුරුෂයන් වහන්සේලා දැන් නැහැ, වර්තමානයේ ඉන්න අය මට ගැළපෙන්නේ නැහැ. වහින වෙලාවට කුරුල්ලෙක් කූඩුවක් ඇතුළට ගිහිල්ලා ඉන්නවා වගේ මම තනියම පාඩුවේ ඉන්නවා සමාධි සුවේ. අතීතයේ හිටපු සත්පු කල්යාණ මිත්‍රයන් වහන්සේලා නෑ පිරිනුවම් පෑලා, වර්තමානයේ ඉන්න අය ගැළපෙන්නේ නෑ, මම තනියෙන් ඉන්නවා වහින වෙලාවට කුඩු ඇතුළට රිංගන කුරුල්ලෙක් වගේ. සතුටුද නැද්ද අපිට එහෙම හිතක් හදාගන්න? මේ ලෝකේ පාප මිතුර ඇසුර නම් මට එපා. ඇසුරු කරනවා නම් කල්යාණ මිත්‍රයා, නැත්නම් මට මිත්‍රයෝනි නෑ. ඔබට මේකේ තියෙන වටිනාකම තමයි ඔබට මේ පාප මිත්‍රයෝ ඇසුරු කරපුවාම ඔබේ අතින් ඔබේ වෙන වරදක් තියෙනවා. මේ පාප මිත්‍රය ඇසුරු කිරීමෙන් තමයි ඒ වරද වෙන්නේ. මොකක්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා, තමන්ට බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීම ඇති කරපු කෙනා ගැන, ධර්මයේ කෙරෙහි පැහැදීම ඇති කරපු කෙනා ගැන, සංඝයා කෙරෙහි පැහැදීම ඇති කරපු කෙනා ගැන පුද සත්කාර කරලා ඉවර කරන්න බෑ. මොනා කරලාද? පුද සත්කාර කරලා, කළ උපකාරය නැවත පෙරලා කරලා ඉවර කරන්න බෑ කිව්වා. හැබැයි ඒ ස්වභාවයමයි එකේ අනිත් පැත්ත. මොකද්ද? අසත්පුරුෂයෙක් එකතු වෙච්ච ගමන්, පවිතු මිතුරෙක් එකතු වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඔබේ ඒ සත්පුරුෂයන් කෙරෙහි ඔබේ හිත අපහදවන්න පුංචි වෙලාවක් ඇති. එක කාරණාව ඇති. සමහර විට මල් පෝච්චියක්. සමහර විට මේ ගෙනල්ලා දීපු පුංචි මල් පැලයක් තියලා නැහෙනේ, අයින් කරලා නැහැ. ඒ කටින්ම තමන්ව සද්ධාවටපත් කරන බුදුරජාන් වහන්සේට කියලා දුන්නේ ඒ සත්පුරුෂ උතුමන්ටම බැන බැනා යනවා. කවුරු නිසාද? පවිතු මිතුර නිසා. කවුරු හරි කිව්ව දෙයක් පිළිගන්නවා, ඒ කෙනා පවිතු. හැබැයි මේ පවිතු මිත්‍රයාගේ ස්වභාවය තමයි එයා පෙන්වන්නේ කවුරු වගේද? එයා තමයි මේ ලෝකේ ඉන්න හොඳම මිත්‍රයා කියලා පෙන්වන. ඒකනේ අර අපේ කාලේ ගොඩාක්, දැන් මේ අපේ යුගේ ගොඩාක් කතා තියෙනවා. මොනවද? හේවන දුන්න ගහේ අතු කපන්න එපා කියලා අහලා තිනව නේද? උඩට නැග්ග ඉනිමගට පයින් ගහන්න එපා කියනවා. ආයි මොනවද කියන්නේ? කණ්ඩ දුන්න අත හපාක. ඔක්කොම දන්නවනේ. එතකොට මේවා මේ මොන කහාගේ වචනද මේ? අසත්පුරුෂයන්ගේ අසත්පුරුෂ ක්‍රියා නිසා හැදිච්ච වචන. කියනවා නම් සමහර විට රෑ එළි වෙනකම් මෙතන ඉඳන් ඔහොම ඒවා කියන්න පුළුවන්. ඔබේ ජීවිතේ කල්පනා කළ බලන්න, ඔබට යම් පීඩාවක්, දුකක්, කරදරයක් ඇති වුණා නම් පුද්ගලයෝ ඇසුරු කිරීම නිසා ඒ පවිතු මිතුරෙක් එතන ඉන්නවා, අසත්පුරුෂෙක් එතන ඉන්නවා. ඔබේ ජීවිතයට යම් ශ්‍රද්ධා
පැවිදීමක් සතුටක් උපන්නන එතන කවුද ඉන්නේ? කල්යාණ මිත්‍රයා සත්පුරුෂයන් වහන්සේලා. අන්නේ සත්පුරුෂයන් ඔබ කවදාවත් ඒ අකුසලේ කරගන්න එපා. මොකද්ද? සත්පුරුෂයන් කෙරෙහි හිත පහදව ගන්න එපා. අන්නේ ඒකමයි කර්මයක් වෙලා. දැන් බණ දේවදත්ත වචනයෙන් මුකුත් කිව්වෙත් නැහැ. එතකොට දැන් කෝ කාලයක නම් වචනයෙන් කිව්වා. බුදුරජාන් වහන්සේ තුන් වතාවක් සමාව ගන්න කියද්දි පිළිගත්තේ නැහැ. හැබැයි දේවදත්ත එහෙම වුණේ නැහැ. දේවදත්ත වචනයක්වත් කිව්වේ නැහැ. සිතුවිල්ල පහළ කළා විතරයි. සියල්ල නැති වුණා. එහෙනම් ඔබත් හොඳට මතක තියාගන්න, ලාභ සත්කාරවලට යට වෙලා කවදාවත් සත්පුරුෂයන් ගැන අපහාදෙන්නේ සිතුවිලි පහළ කරන්න එපා. ඔබ දන්නවනේ සමහරට ගිහි කෙනෙක් ඔබගෙම ඥාතියෙක් ඔබගෙම ස්වාමි පුරුෂයා ඔබට බුදුරජාන් වහන්සේ ගැන කියලා දුන්නේ. දැන් මට මගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ උන්වහන්සේ මට ධර්මයේ කියලා දීලා මට පැවිදි බව ලබා දීලා මට උපසම්පදාව ලබා දීලා මාව මේ ගෞතම බුදු සසුනේ භික්ෂුවක් බවට පත් කළා. එතකොට ඒ ණය මට කවදාවත් ගෙවන්න බෑ. ඒ ණය ගෙවන මම වචනයකින් හරි සිතුවිල්ලකින් හරි මම ඒ දේ කළොත් මට රැස් වෙනවා කර්මයක්. මගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ ගැන මම චේතනාවකින් හිත පහදවා ගත්තොත් මට රැස් වෙනවා. මම දන්නවා මට රැස් වෙනවා කර්මයක්. මේ බුදු සසුනේ මට බොහෝ කාලයක් දුක් විඳින්න වෙනවා. මොකද හේතුව? මට අපිට දැන් මේ ලබා දුන්නේ මේ ලෝකයේ තියෙන වටිනාම දේ. ඒ වගේමයි ඔබට. ඔබත් හොඳට කල්පනා කරන්න. ඔබ දන්නවා කවුද මට කලන මිතුරා? ඒ කෙනා ගැන කවදාවත් හිතින්වත් සිතුවිල්ල පහල කරන්න. හිත කියන්නේ කොහොම එකක්ද? මහා ජඩ එකක්, කීකරු එකක් නෙමෙයි. සිතුවිලි එනවා. හැබැයි ඒ සිතුවිල්ල ඉක්මනින් දුරු කරන්න. ඒ සිතුවිල්ලට ආහාර දෙන්න එපා. ඔබ හිත පහදවා ගන්න. මොකද ඔබට ඒ කලන ඒ ඔබට කර උපකාරය මේ මනුස්ස ලෝකයේදී ඔබට ගෙවල ඉවර කරන්න බෑ. ඒ වගේමයි ඔබට පාප මිත්‍රයා විසින් කරන අනතුරත් මේ මනුස්ස ජීවිතයේ ගෙවල ඉවර කරන්න සසර ජීවිත බර ගානකට දුක් විපාකයක් දෙන. මම ඔබට ලස්සන කතාවක් කියන්න. වෙන කවුරුත් නෙමේ, අපගේ පින්වත් ඉරිදිමතුන් අතර අග්‍රව වැඩ සිටි මහා මොග්ගල්ලාන වහන්සේගේ පෙර ජීවිත කතාව. උන්වහන්සේ පෙර ජීවිතයක අම්මට තාත්තට ආදරය කරන හොඳ පුතෙක් වෙනා හිටියා. අම්මට තාත්තට උපස්ථාන කරගෙන බොහෝමත්ම බැගෑපත් වැඩි. ඉතින් මේ තරුණයා අම්මට උමනාවක් තිබුණා. මොකද්ද? සාමාන්‍ය අම්මලාට තියෙන හිතෙන දේ. දැන් කල වයස හරි ගෙදරට ලේලියෙක්. ගෙදරට ලේලියෙක්. දැන් පුතා එන්නේ එන සැරේට කියන්නේ මොකද්ද? ලේලියෙක්. ලේලියෙක් නම් හොයාගන්න පාටක් නෑ. උපක්‍රමයක් යෙදුවා. මොකද්ද? මුදල් මිගෙන් අඳුන කෙනෙක්ව ගෙනල්ලා කිව්වා. පුළුවන් දන්නේවා ඔක්කොම කීයක් තියනවද? අම්මලා දන්නවනේ. ඒවා ඔක්කොම දාලා පුළුවන් නම් මගේ පුතාව විවාහයට කැමති කරගන්න කිව්වා. ඉතින් මේ තරුණයා අහිංසකේ. මේ අහිංසකයාව බොහොම ටික දවසයි ගියේ අර ටිකට අහු වෙලා ගියා.
ඉතින් දැන් මේ මෙහෙම කාලයක් ගියා, විවාහ කරගත්තා, විවාහ කරගෙන දැන් කාලයක් ගියා. දැන් ඔන්න දැන් පුතා කොයි පැත්තේද? අර අම්මා තාත්තට මැරෙනකන් උපස්ථාන කර කර මම ඉන්නම් ගෙදරට වෙලා කිව්ව පුතා දැන් එක පැත්තක. කොයි පැත්තේද? බිරිඳගේ පැත්තේ. බිරිඳ කොයි පැත්තේද? මේ අම්මයි තාත්තයි නම් මේ ගෙදරට හරියන්නේ නැහැ. විට කනවා, කෙල ගහනවා, ගන්න බඩුව හැමතැනම දානවා. මොකද්ද මේ? දැන් ගෙදර දවසින් දවස ප්‍රශ්න. විකල්පයක් ගෙනාවා. කවුද? අසත්පුරුෂයා විසින්. අසත්පුරුෂ ලේලි විසින්, පවිටු ලේලි විසින් යෝජනාවක් ගෙනාවා. මොකද්ද? දැන් මනුස්ස ලෝකේ අවුරුද්ද දැන් වයසට යනකම් හිටියානේ. දැන් හිටියා කියලා ඇති වැඩක් නැහැ. දැන් හිටියත් තව ටික දවසකින් මැරිලා යනවා. ආයෙත් මේ අම්මලාට බලන්න මේ විඳින්න කියලා දෙයකුත් නැහැ. දැන් ඇසුත් අන්දයි, බොහොම අමාරුවෙන් ඉන්නේ. කොහොමත් ටික දවසකින් මැරිලා යන එකනේ. අපි ටිකක් ඉක්මන් කරමු. මොකද්ද විකල්පේ? අම්මවයි තාත්තවයි මරලා දාමු. එතකොට අපිට මේ ගෙදර සතුටින් ඉන්න පුළුවන්. දැන් මේ ඔය පවිටු ඇසුරට ගිහිල්ලා ජීවිතේ වරද්දගත්ත ළමයි, ওই ගෑනු ළමයි, තමන්ගේ කුසින ළමයි නැති කරන්නේ කොහොමනේ? හිතලා බලන්න. දැන් තමන්ට ඕන හැටියට ඒක හදා ගන්නවා. ඉපිතිලා නැහනේ. ලෙඩෙද දන්නෙත් නැහනේ. තවම ටික දවසෙනේ. ඒතර බලන්න, තමන්ට ඕන හැටියට අසත්පුරුෂයාගේ ඔන්න ලක්ෂණ දෙන්න එක කතා වෙනවා. තමන්ට ඕන හැටියට වරද, එතකොට මොකද වෙන්නේ? වරද අඩු වෙනවද හිමුණා කියලා? වරද අඩු වෙන්නේ. අනේ අර මුගලන් මහරතන පෙර ජීවිත අර තරුණයා, අර අම්මවයි තාත්තවයි කැලේට එක්කගෙන ගිහිල්ලා ගහලා මරලා දාලාව. කොච්චර කාලයක් නිරේද? ආනන්දරී පාප කර්මය. අනේ සම්බු මේ අරහත්ත්වයටපත් වුණා. මේ බුදුසසුනේ ඉර්ධිමතුන් අතර අග්‍රයි, අග්‍ර ශ්‍රාවක. බුදුරජාන් වහන්සේගේ මේ වමත් අතට සමාන කළා. අපි සාමාන්‍යයෙන් දැන් තාත්තලා වුණත් කියන්නේ මගේ අත වගේ මගේ පුතා. ඒ වගේ මේ තමන්ගේ අතකට සමාන කළා භාග්‍යවතුන් වහන්සේ මේ බුදුසසුනේ. මම නැත්නම් මහා මොග්ගල්ලාන සාරිපුත්තන් වහන්සේ බලාගනී කියන සංඝ පිරිස. අර එච්චර බලවත් මහරහතන් වහන්සේ පිටිපස්සෙන් අර අසත්පුරුෂ ඇසුර නිසා කරගත් කර්ම විපාකේ ආවද නැද්ද? ආවා. අන්තිම ජීවිතේ මේ කය දරපු අන්තිම වතාවේ මේ ඇටකඩු ටික කුඩු වෙනකම් හොරුන්ගෙන් ගුටි කන්න උනා. එතකොට බලන්න, අර අසත්පුරුෂයා විසින් කරපු දේ නේද? පවිටු මිතුරා නිසා කරපු දේ නේද? දැන් කල්පනා කර බලන්න, ඔය වගේ පවිටු මිතුරු අපි මේ දැන් ඔබගේ ජීවිත කාලේ සිහි කරන්න. ඔබගේ ජීවිත කාලෙම සිහි කරන්න. දැන් මෙතන ඉන්නවා 10 අවුරුදු 15 16 20 50 60 දැන් ඕක අවුරුදු 80 86ත් ඇති මෙතන. සිහි කරලා බලන්න ජීවිත කාලේ වැඩිපුරම හම්බුනේ කවුද කියලා. ඒ ලැබිච්ච අයගේ තමන් පිරිහුණාද, තමන් දියුණුවනාද සිහි කළ බලන්න. ඒකයි බුදුරජාණන් දේශනා කළේ, මේ මනුස්ස ලෝකයට එන පිරිස් අතරින් නැවතත් සුගති ලෝකයට උපදි කියලා උපදින්නේ මේ නියසිල මතගත්ත පස්ටික වගේ ටික දෙනයි. ඇයි? අර අසත්පුරුෂ ගොඩටම, අර පාප මිත්‍ර ගොඩටම ඇදි ඇදි යනවා. ගිහිල්ලා මේ සතර මහ ගෙදර කරගෙන ඉන්නේ මොකද්ද? සතර අපාය.
හැබැයි මෙන්න අවස්ථාවක් කලන මිතුරු ඇසුරත් ධර්ම ශ්‍රවණයත් දැන් ඔබ කලන මිතුරු ඇසුරේ රැකෙමින් ධර්මීය පුරුදු කරන මහන්සි ගන්න. සමහර විට මේක අපිට ලැබිච්ච දුර්ලභම අවස්ථාව. ඒ නිසා මහන්සි ගන්න. කල්යාණ මිත්‍රයාගේ තියෙන දැන් අපි අසත්පුරුෂයා ගැන කතා කළා. අසත්පුරුෂ ගුණ ගැන කතා කළා. මොකද්ද අසත්පුරුෂ ගුණ? ලාභ සත්කාර වලට ආසයි, ඉක්මනින් කිපෙනවා. වරදක් පෙන්වුවට පිළිගන්න කැමති නැව, වෛර බඳිනවා. ඉක්මනින් කිපිලා මොකද කරන්නේ? වරද දැන් වරද පෙන්වපුවාම කිපිලා වෛර බැඳ ගන්නවා. සාරිපුත්ත බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ රාද කියලා කොල්ලෙක් හිටියා. වේළුවනාරාමේ බුදුරජා මේ භික්ෂු සංඝයාට උපස්ථාන කර කර හරිම දුප්පත් කොල්ලෙක්. මේ කොල්ලට කවුරු සලකන්නේ? ගම් වලත් ඉන්නේ දුප්පත් පැත්තකට වෙලා ඉන්න පිළිවෙලක් නැති ලොකු ලස්සනක් නැති කොල්ලු ඉන්නේ. ඒතර දැන් මේ කෙනාට කවුරුත් ළඟට ගන්නෙ නැහැ. සමහර අම්මලාගෙන ඔයා යන්න එපා පුතේ අර ළමයි එක්ක සෙල්ලම් කරන්න. ඇයි ඒ අය එච්චර ගැළපෙන්නේ නැහැ ඔයාට? එහෙම ඉන්නවද නැද්ද? අදටත් ඉන්නවා. ඒ කාලෙත් හිටියා. වේළුවනේ ස්වාමීන් වහන්සේට අම්මා තාත්තා නැති වෙලා. ඉතින් සමහරට පිරිසුදුකමකුත් නැතුව ඇති වැඩි. ඉතින් සංඝයා ඇසුරේ ඉන්න ගමන් මෙයා බණ අහලා ආසාවක් ඇති වුණා පැවිදි වෙන්න. අනේ ස්වාමීනි, මාව පැවිදි කරන්න කිව්වා. පැවිදි කරන්න කෙනෙක් නැහැ. වස් කාලෙක වේළුවනේට බුදුරජාන් වහන්සේ වැඩියා. දැක්ක මේ රාදව බුදුරජාන් වහන්සේ භික්ෂු සංඝයෙන් අහනවා, පින්වත්නි මේ රාද මොකද මේ කෙට්ටු වෙලා කැත වෙලා කුස වෙලා කියලා? ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ මේ රාද පැවිදි වෙන්න ඉල්ලා අහනවනේ. කවුරුත් කැමති නෑ පැවිදි කරන්න. මේ ඒක ගැන හිත හිතා ඉඳලා රාදට කෑම කන්නත් බෑ, නාගන්නෙත් නෑ. ඒ හින්දා මේ කුස වෙලා කැත වෙලා මේ බොහෝම දුකසේ ඉන්නේ කිව්වා. ඒලයි බුදුරජාන් වහන්සේ අහනවා, පින්වත් මහණනි, මේ රාද කාට හරි උපකාරයක් කළාද කියලා. දැන් මේ වේළුවනේ මෙච්චර කාලයක් මොනා කර කරද හිටියේ? උපස්ථාන කරපු ළමයා. ඉතින් දැන් කවුරුත් එතනින් ඉස්සරහට ආවේ නැහැ. අනේ නැගිටලා මේ ප්‍රඥාවෙන් අග්‍ර අපගේ සාරිපුත්තයන් වහන්සේ භික්ෂු සංඝයා මැද්දෙන් නැගිටලා ඉස්සරහට ආවා. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. කියනවා, ස්වාමීනි, භාග්‍යතුන් මේ රාද මට උදව්වක් කළා දෙනකෝ. සාරිපුත්තේ මොකක්ද කියලා. මන් දවසක් මේ වේළුවනේ පිණ්ඩපාතේ යනකොට මේ පාර අයිනි හිටපු මිනිස්සෙක්ට කිව්වා, අර යන්නේ රහතන් වහන්සේ නමක් ගිහිල්ලා බත් හැන්දම් බෙදන්න, දානි ටිකක් පූජා කරන්න කියලා මේ මිනිහෙකුට කිව්වා. ලොකු උදව්වක්ද? අනේ පාරේ යනකොට වචනයකින් අපිට උදව් කරපයි කොච්චර ඉන්නවද? දැන් මතකද? ඔබට මතකද? අන්න සත්පුරුෂයාගේ සත්පුරුෂ ගුණය. පුංචි උදව්වක්, හැබැයි මතකයි. එහෙනම් සාරිපුත්‍ර, ඔබම පැවිදි කරන්න කොරාද? පැවිදි වුණා. ටික කලකින් රහත් වුණා. ආයි ටික කාලෙකට පස්සේ මේ ගෝල රාදයි සාරිපුත්තයන් වහන්සේ බුදුරජාණන්සේ බැහැ දකින්න ගියා. සාරිපුත්තේ ගෝලයා කොහොමද කියලා ඇහුවා. ස්වාමීනි, හරි හොඳයි කිව්වා. ස්වාමීනි, හරිම නිහතමානි, අවවාදයක් දුන්නොත් කවදාවත් ගැටෙන්නේ නැහැ. සාරිපුත්තේ මේ වගේ තව කොච්චරක් ඉන්නවට කැමතිද කියලා ගෝලියෝ. ස්වාමීනි, මේ වගේ නම් කොච්චර හිටියත් කමක් නෑ කිව්වා. මේ වගේ ගෝලියෝ හදන්න නම් මම හරි කැමතියි කිව්වා.
බුදු සසුනට ලාභයක්මයි කිව්වා. ඒ වෙලාවේ බුදුරජාණන් දේශනා කරනවා සාදු සාදු සාරිපුත්තේ මේ ලෝකතලයේ මේ මහ පොළොවේ සත්පුරුෂයයි සම්මත යම් පිරිසක් ඇද්ද ඒ පිරිස අතර සාරිපුත්තයන් වහන්සේ බැබලෙනවා කිව්වා. සාමාන්‍යයෙන් ගල් ගොඩක් තියෙනකොට ඒකට මැණිකක් දැම්මොත් මොකද වෙන්නේ? මැණික වෙනම පේනව නේද? අන්න ඒ වගේ සත්පුරුෂයයි සම්මත යම් පිරිසක් ඇද්ද ඒ සියලු දෙනා අතරින් සත්පුරුෂයන් වහන්සේ කැපී පෙනිලා පේනවකෝ. කවුද? සාරිපුත්තයන් වහන්සේ. බුදුරජාණන්සේ බුදු මූලින් දේශනා කළේ. එතකොට මොකක්ද ඒ ගුණය? අර පුංචි උදව්ව. මම ඔබට කතාවක් කියන්නම්. මේ දැන් මේ පාරේ යනකොට මේක මට අසපුවට ආපු මහත්තයෙක් කිව්වි. ඉතින් එයාට තියෙනවා ලොකු වාහනයක්, කෝටි ගාණක් වටින ලොකු වාහනයක්. ඒක කෝටි ගාණක් වටින එකක්. එතකොට මෙයා පාරේ යනකොට එක නෝනා කෙනෙක් මෝටර්සයිකලයක ඇවිල්ලා එක පාර දැම්මලු. දාන්නකොට ටක් ගාලා අයින් කරා. ඉතින් මේ තමයි මේ මහත්තයා හැප්පෙන්න යන හින්දා ඉක්මනින් බ්‍රේක් ගහලා ඒ වාහනේ වීදුරුව පාත් කළකොළු ඇයි නෝනෝ ඔහොම යන්නේ පොඩ්ඩක් පරිස්සමෙන් යන්නකො කිව්වලු. දැන් ජීවිතේ බේරුවා. ඊට පස්සේ පොඩි අවවාදයක් දුන්නා. දැන් මේ වයසක කෙනෙක් යුද හමුදා විඳලා පෙන්ෂනුත් ගිහිල්ලා. ඒ කියන්නේ දැන් හොඳ වයසනේ නේ. අර නෝනට කිව්වලු අරයා තරුණ ළමෙක් සාමාන්‍ය තරුණ කෙනෙක්. නෝනෝ පොඩ්ඩක් හිමීට යන්නකො. ඇයි ඔය කලබලේ කිව්වලු. කියලා ඉතින් මෙයා වාහනේ වීදුර උස්සගෙන ආවලු. දැන් මේ වාහනේ දැක්කම කෝටි ගානක වාහනයක් දැක්කම අපි ටිකක් බය වෙනවද නැද්ද? එහෙම කෙනෙක් එක කතා කරන්නේ සාමාන්‍ය මේ නම් ටිකක් යමක්කමක් තියෙන කෙනෙක් මුකුත් කියන්න හොඳ නැහැ කියලා හිතෙනව නේද? ආ ටික වෙලාවකින් අර මෝටරසයිකලේ ආවලු කඩාගෙන ඇවිල්ලා ඉස්සරහින් හරස් කරලා නැවැත්තුවලු පොඩි අතුරු පාරක්. ආයෙ ඇවිල්ලා දොරට තට්ටු කරාලු වීදුරුවට. වීදුරුව පාත් කරා. ගහනවා කවලු නාකියගේ කන් අඩි පැලෙන්න. දැන් බලන්න මොකද්ද උනේ? ඒ මහත්තයා ඇවිල්ලා අසපුවේ අපිත් එක්ක කියනවා ස්වාමීන් වහන්ස මගේ ළමෙක් වගේ කිව්වා. මම කිව්වේ මම නැත්තම් වෙන කෙනෙක් ආවනම් හප්පගෙන යනවා කිව්වා. මම කිව්වා පුතේ ටිකක් හිමීට යන්න ළමයෝ මොකද ඔය හදිස්සිය කිව්වා. අසත්පුරුෂයා දැක්ක නේද? අවවාදයට ගැටුණා. වහා කිපිලා වෛර බඳිනවා. වෛරේ කොච්චරද කියලා පිටිපස්සෙන් එලෝගෙන ඇවිල්ලා නවත්තලා කිව්ව කතාව. එතකොට ඒක ස්වාමීන් වහන්සේ මම මේ වාහනේ යනකොට සමහර මිනිස්සු ඉඩ දෙනවා කිව්වා. සමහර මිනිස්සු වාහනේ යනකොට ඉඩ දෙනවා. එච්චරට වාහනේට බයයි. මට බය වෙන්නේ නැති උනට කමන්නේ මම වයසයි කිව්වා. වාහනේට බය වෙන්නේ ඒකත් නැහැ. එතකොට බලන්න මේ අසත්පුරුෂයෝ කොච්චරනම් මේ ලෝකේ ඉන්නවද? අපි ගැලවෙන්න ඕනේ මොයි පිරිසකින්? අපේ ඇසුරට ඕන තරම් එන්නේ ඉන්නවා. මේ ලෝකේ යම් කෙනෙක් අමාරුවේ වැටුණා නම් වැටුනේ මේ අසත්පුරුෂ ඇසුර නිසා. ඒ නිසා ඔබට මේ ජීවිතයේ ලැබිච්ච හොඳම අවස්ථාව තමයි මේ අප ලබමයි මනුස ජීවිතයේ සත්පුරුස ඇසුර. මේ සත්පුරුස ඇසුර සිහි කරන්න හොඳ අවවාදයක් තියෙනවා. හොඳ සිදුවීම. ඔබ ඒක පුරුදුවෙන්. මොකක්ද? අපි බුදු සසුනේ වැඩ සිටි පින්වත් රාහුලයන් වහන්සේ. රාහුලයන් වහන්සේ හැමදාම උදේට නැගිටලා වැලි අහුරක් කරා උඩ දාන. මොකද්ද කරන්නේ? මට මේ වැලි කැට ගානට අවවාද ලැබේවා. මට මේ වැලි කැට ගානට සත්පුරුෂය ඇසුරු කරන්න ලැබේවා. මට මේ වැලි කැට ගානට මේ ලෝකේ අවවාදම ලැබේවා.
බලන්නනි දැන් එතකොට මේ කවුද මේ බුදුරජාන් වහන්සේගේ ආලීන උපන් කුමරු සිද්ධාර්ථ කුමාරයාගේ හැබැයි ඒකට මාන්නයක් ගත්තද නෑ 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 උන්වහන්සේ කාගෙන් හරි කමක් නෑ මට සත්පුරුෂයන් වහන්සේලා අවවාද ලැබේවා ඒ නිසා මේ මොහොතේ ඔබට සිහි කරන්න තියෙන්නේ ඒ දෙයමයි මට මේ මනුස්ස ජීවිතයේ මේ ඉතුරු වෙලා තියෙන ඊළඟ යුගයේදී අනාගතේ මට සත්පුරුෂ ඇසුරම ලැබේවා සත්පුරුෂ පිහිටම ලැබේවා අවසාන වශයෙන් මම මෙහෙම කියන්නම් ඔබට සාරිපුත්තයන් වහන්සේ තේර ගාථාවේ සඳහන් කරනවා මේ ලෝකේ සත්පුරුෂයන් වහන්සේලා මාගේ හිස මත වැඩ සිටිත්වා එහෙනම් ඔබත් කැමති වෙන්න මේ ලෝකේ සත්පුරුෂයයි යම් කෙනෙක් ඇද්ද ඒ සියලු උතුමන් මගින් ගිලිහි නොවි මාගේ හිස මතම වැඩ සිටිත්වා